විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා හමුවීමට පැමිණි සියලු රෝගීන් 15 වෙනි වහනේ කාමර අංක 601 වෙත පැමිණේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරන්න කැමති ඔබ සියලු දෙනාටම. අද ඔබ අපහ IP සිටින්නේ Lanka Hospital සමූහය විසින් සංවිධානය කරන ලබන ලංකා බැංකුව සමගින් එකතු වී සිදු කරන ලබන වෛද්‍ය සාකච්ඡාව සමගයි. අද අප මේ සාකච්ඡාව සඳහා ආරාධනය කරන තිබෙනවා Lanka Hospital හි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ලලිත ඒකනායක මහතාට. ඒ වගේම Lanka Hospitals හි වෛද්‍ය රසායනාගාර ප්‍රධානි වෛරස් වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතානි ගලබඩ මහත්මියටත් අද දින සාකච්ඡාවට අපි ආරාධනා කරලා බෙ සිටිනවා. ඉතින් මට විශේෂම වෛද්‍ය ඒකනායක මහත්මයාගෙන් දැනගැනීමට කැමති මෙම COVID-19 රෝගය නිසා ඇතිවන්නා වූ විශේෂිත වූ සංකූලතාවයන් තිබෙනවාද නැත්නම් මේ සංකූලතාවයන් පොදු වේගත් කල කාටත් පොදුයිද කියන ප්‍රශ්නේ මම දැනගැනීමට කැමතියි. ඔව් මෙහෙමයි ආශිරි මං හිතන්නේ දැන් මේක සංකූලතාවයෙන් ප්‍රධාන වශයෙන් පිටින දෙකයි. එකක් තමයි නියුමෝනියා කියන තත්ත්වය. මොකද අපි දන්නා මේක ශ්වසන පද්ධතිය ඇතිවන්නේ ශ්වසන පද්ධතිය ඇති වුනහම නියුමෝනියා කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් පොඩි ප්‍රතිශතයකට. තවත් කොටසකට ඇති වෙන්නත් පුළුවන් ඇඟේ රුධිරය ලී කැටි ගැසීම. මේ කැටි ගැසීම හෘද ආබාධ එහෙම නැත්නම් මේ අපි ස්ට්‍රෝක්ස් කියලා මේ මුලේ ලී කැටි ගැසීම වනේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔක තමයි ප්‍රධානම සංකූලතාවයන් දෙක. ඊට අමතරව ඇති වෙන්න පුළුවන් තව සංකූලතාවයක් තමයි අපි කියනවා ඒකට මේ සයිටෝකයින් ස්ටෝම් එක කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා වෛරසයක් අපේ ඇඟ ඇතුළට ඇතුළුනහම වෛරසයක් හෝ බැක්ටීරියාවක් අපේ ඇඟ ඇතුළට ඇතුළුනහම අපේ ඇඟේ ප්‍රතිදේහය නිෂ්පාදනය කරන හමුදාව පටන් ගන්නවා මේ වෛරසයට විරුද්ධ එහෙම නැත්නම් මේ බැක්ටීරියාවට විරුද්ධව සටන් කරන්න. ඉතින් මේ කොවිඩ් මේ වසංග කොවිඩ් රෝගයේදී මේ 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 සටන මේ වෛරසයට විරුද්ධව මේ ප්‍රතිදේහ අතර තියෙන සටන කොතරම් උච්ච අවස්ථාවට යනවද කිව්වොත් සමහර වෙලාවට මේ තමන්ගේ ඇඟේ ඇතිවන ප්‍රතිදේහ තමන්ගේ පටවලට විරුද්ධවම ක්‍රියා කරන අවස්ථාවක් වෙනවා. එතකොට අපි මේකට කියනවා සයිටෝකයින් ස්ටෝම් එකක් කියලා. කියන්නේ තමන්ගේම ඇඟේ තියෙන ප්‍රතිදේහ තමන්ගේ පටවලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්න. මේක ඉතාමත් මාරාන්තික තත්ත්වයක්. එතකොට මෙන්න මේ තත්ත්වය තමයි සමහර රෝගීන්ගේ මරණයට හේතුව. මෙන්න මේ தত্ত্বය අපි කලින් හඳුනා ගන්න දැන් ක්‍රම තියෙන ඕන තරම් ඒ පරීක්ෂණ මාලාවෙන් හඳුනාගත්තට පස්සේ තමයි අපි අර දැන් හැමෝම දන්න මේ ටොසිල් කියලා කියන්නේ ටොසිලිසුමැබ් කියන බෙහෙත. තව බෙවුසිසුමැබ් කියලා තියෙනවා, බැරිසිටිනැබ් කියලා තියෙනවා, ටොක්සිනැබ් කියලා තියෙනවා, සෙරුලිමැබ් කියලා තියෙනවා, ගොඩාක් ඒවා තියෙනවා. මෙන්න මේ බෙහෙත් මේවට කියන මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් කියලා. ඒ කියන්නේ අපි පිටින් හමුදාවක් ගේනවා වගේ වැඩක් මේ කරන්නේ. මොකද අපේ හමුදාව දැන් අපිට විරුද්ධව ගහනවා. ඒ වුණා පිටින් හමුදාවක් ගේනවා අර වෛරසයට විරුද්ධව ක්‍රියා කරන සරල උදාහරණ මේ වගේ දෙයක් තමයි කරන්නේ. පිටින් අපි ගන්නවා ඒ ඇන්ටිබොඩි අරගෙන ඒක ඇතුල් කරනවා. මේවා එකක්වත් අලුත් බෙහෙත් නෙමෙයි. මේ ඔක්කොම කලින් භාවිතා. මොකද මේ එකක්වත් මේ කොවිඩ් වෛරසයට වගතු බෙහෙත් නෙමෙයි. මේවා දැනට මේ රුමටොයිඩ් ආතරයිටිස් වගේ නොයෙක් නොයෙක් රෝග වලට භාවිතා කරන මේ අපි කවුරුත් දන්නා බෙහෙත්. මේ බෙහෙත් දැනට හොයාගෙන තන මේ බෙහෙත් අර මූලික අවස්ථාවේදී විශේෂයෙන්ම අර සයිටෝකයින් ස්ටෝම් එක කියන අවස්ථාවේදී දුන්නාම ඒ සයිටෝකයින් ස්ටෝම් එක නිය වලගිනවා එමෙතන රෝගියා මරණයෙන් බේර ගන්නට පුළුවන්. එතකොට ඒක කොටාසය. අනිත් කොටාස දෙක තමයි මම කිව්වා නියුමෝනියා තත්ත්වය. නියුමෝනියා තත්ත්වයට රෝගීන්ට අපි දැන් ඇන්ටිවෛරල් අපිට බෙහෙත් තියෙනවා. මේ 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 ඇන්ටිවෛරල් රෙම්ඩිසිවිර් කියන බෙහෙත තියෙනවා. අපි ඒක දෙනවා. ඒ බෙහෙත දුන්නාම තව තව බෙහෙත් වර්ග තියෙනවා. ඩෙක්සමෙසෝන් ඒ වගේ තියෙන බෙහෙත් මාලාවක්. ඒ ටික දුන්නාම බොහෝ විට අපිට නියුමෝනියා රෝගිනුත් හොඳ වෙනවා. නමුත් කලාතුරකින් මේ නියුමෝනියා රෝගීන්ගේ යම් කිසි ප්‍රතිශතයක් ලංග් ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මම හිතන ආශිර මගෙන් ඇහුවේ. මොකද යම් කිසි කොට්ටාසයක පොඩි ෆයිබ්‍රෝසිස් කියන්නේ නියුමෝනියා හැදෙන කට්ටියගේ 95%කටත් වැඩි කොට්ටාසයක් මගේ පෞද්ගලික මේ පළපුරුද්ද අනුව හොඳ වෙනවා. නමුත් ඉතා කුඩා කොට්ටාසයක ඒ පෙනහැල්ලේ පොඩි හානියක් වෙන්නට පුළුවන්. නිකන් කොහොම වෙන්නේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒකත් අපිට ප්‍රතිකාර කරගත හැකියි. ඒකත් ඒ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තව මාසයක් එකහමාරක් විතර යම් කිසි බෙහෙත් වට්ටෝරුවක් තියෙන එක දුන්නාම ඒකත් ඉමීරම නැති වෙලා යනවා. අනිත් එක තමයි ලී කැටි ගැසීම. ලී කැටි ගැසීමේ ප්‍රවණතාවයේ සමහර පුද්ගලයන්ගේ ඉතාමත් වැඩි. විශේෂයෙන්ම අධිරුධිර පීඩනයේ තියෙන කට්ටියගේ, දුම්පානය කරන කට්ටියගේ, ඒ වගේම දියවැඩියා තියෙන කට්ටියගේ, මහත කට්ටියගේ
ඒවගේම කලින් මේ හෘදයාබාද හැදුණු කට්ටියගේ ඒවනේ මේ ප්‍රවණතාවය වැඩි. අන්න ඒ වෙන පුද්ගලන්ට අපි තව මාසයක් දෙකක් විතර ලේ කැටගසියම වළක්වන බෙහෙතක් අපි දෙනවා. ඉතින් මේ දෙක අපිට කරගත්තාම අපිට ඒ රෝගියාගේ ඒ රෝගියා හොඳ වෙලා ගෙදර ගිහිල්ලා තව ආපහු සංකූලතාවෙන් නැති වෙලා ආපහු රෝගවලට ඇති වෙලා ඇවිල්ලා ඇති වෙන සංකූලතාවෙන් නැති කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි රෝගිය හොඳ වෙලා ගෙදර ගියාට පස්සේ අපි උපදෙස් දෙන සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් දෙකක් යන තෙක් ලොකු ව්‍යායාම වල දෙන්නට එපා. සාමාන්‍යයෙන් දිනපතා කරන රාජකාරී කරවට කමක් නැහැ. වැඩිය මහන්සි වෙන්නට එපා. දුම්පානය කිරීම සහ මුලින් පුළුවන් නම් අතර කළා දාන ඉතුරු මාස 6ම නැත්තම් මුළු ජීවිත කාලයටම. ඒ වගේම තමයි අර වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් ටික විශේෂයෙන් ඒ කොවිඩ් රෝගේ හැදුනට පස්සේ නිර්දේශ කරන බෙහෙත් මාලාව අමතක නොකර ඒ කාල සීමාව තුළ ගන්න. හුඟක් කට අමතකගෙන ටිකක් කල් ගියා. අපිට කොහොමත් අමතකගෙනවනේ. දෙයකින්ද ටිකක් ඒක ගත යුතු වෙයි. මොකද හුඟක් කට අමතක වෙලා සමහරට ලී කැටියක් ඇති වෙන්න පුළුවන් අපි දන්නේ නැතුව. ඒකින්ද ඒක වැදගත් වෙනවා. ඉතින් ඔන්න ওই ටික තමයි මම දන්නේ කොවිඩ් රෝගේ හැදුනම මේ ඇති වෙන තත්ත්වෙ මම මේකට තව පොඩි මේකක් මේ ඇඩ් කරන්නම්. දැන් හුඟක් කට මේ අහන්න ප්‍රශ්නයක් තමයි මේ මොකද්ද මේ කොවිඩ් ලා ඇති වෙන පෙත්ත කියලා. මොළන පිරවිර කියලා දැන් වෙන රටවල ඒක භාවිත කරන්න පටන් ගන්නවා. මම හිතන අපෙත් ඒක අනුමත කරාද මන් දන්නේ නැහැ. අපේ ලංකාවේ ඒක අනුමත කරන්නේ නැහැ. මොකද ඒක අර මයිල් ඩිසීස් වලට අර සුළු අසනීපවලට විතරයි. ඔව් ඒක ඇත්තටම මම කියන්නේ ඒක කොවිඩ් එන්නතට ආදේශකයක් නෙමෙයි. ඒක ඇත්ත වශයෙන්ම ඒක ඇත්තටම ටිකක් මිලයි. ඒකෙන් උදේවස පෙති එක ගන්න දවස් 5ක් ගන්නකොට නමුත් මේක රෙකමන්ඩ් කරන්නේ මේක අනුමත කරන්නේ රෝගේ හැදුනා ඒ කියන්නේ PCR එක පොසිටිව් වුණ මුලම අවස්ථාවේ වෙන වෙන රෝගාබාධ හින්දා කොවිඩ් රෝගේ හැදිලා සංකූලතාවයට යා හැකියි කියලා හිතන කට්ටියට තමයි මේක අනුමත කරන්නේ. ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ දැන් නොයෙක් මේක රෝගේ හදාගෙන ප්‍රතිකාරවල බොනට වැඩිය හොඳම දේ තමයි මේක හදාගන්න තියෙන්නේ. ඉතින් අර අපි කිව්වා වගේ ආපෝ අපි කැරකිලා එන්නෙමත් අර එන්නතරම තමයි. ඒතකොට සමහර කට්ටිය දැන් කතා කරන අර ඇන්ටිබොඩි කොක්ටේල් එකක් ගැන. ඒකත් මම කියන්නම් කැසිඩිසිවස් සහ ඉන්ඩිබැබ් කියන එක. ඒක අපිත් භාවිතා කරලා තියෙනවා. ඒකත් මිලෙන් අලිගයි ටිකක්. ඉතින් ඒවත් අපි දෙනවා සමහර පුද්ගලයින්ට විශේෂයෙන්ම රෝගේ හැදිලා ඒ රෝගයෙන් සංකූලතාවයෙන් හැදිලා මිය යයි කියලා හිතන කට්ටියට අපි දෙක දෙන. ඒක කලින් අපි තීරණය කළ ගත යුතු දෙයක්. ඉතින් මම හිතන්නේ මේවා මම ඇත්තට මේ වචන ටික පාවිච්චි කරේ මොකද මේ සමාජයේ මේවා ගැන කතා වෙන හින්දා. මොකද මේ ටොසිලිස්මැප් කියන එක දැන් සමාජයේ කට්ටිය කතා වෙනවා. ඒ වගේම කොක්ටේල් එකක් ගැන කතා වෙනවා. ඒක වගේම පෙත්තක් ගැන කතා වෙනවා. නමුත් ඒවා ගැන මම හිතන්නේ තරම්ම අපි මේ බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. මොකද ඒ තත්ත්වයට යන්න ඉස්සෙල්ලා ප්‍රතිකාර කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් හොඳම දේ තමයි මම හිතන්නේ අරව කිව්ව සෞඛ්‍ය ක්‍රමෝ වෙන් මාස්ක් එක මේ සමාජ දුරස්ථභාවයේ සෙනග ඇති සාන වලින් වැළකීම නිතර නිතර අතසේ දීම මේ එන්නත ලබා ගැනීම. ඉතින් ওই ටික අපි කරන්න ඕනේ. ඉතින් ওই ටිකෙන් මම හිතන්නේ ආසිර අපිට වේදන් ගන්න මාස්ක් එක විතරයි. අනිත් ඔක්කොම නිකන්. මොකද එන්නද නිකන් දෙන්නේ. සමාජ දුරස්ථ පාර සත පහක්වත් යන්නේ නැහැ. ගමන් බිම අඩුකුරුවත් තව කීයක් හරි ඉතුරු වෙයි. ඈ එතකොට මේ ඉතින් අත හොදන්නේ මේ සැනිටයිසර් බෝතලයකට විතරනේ යන්නේ. ඉතින් මම හිතන්නේ වීදක් යන්නේ නැහැ. මම වීදම් අඩු වෙන ක්‍රමයක් කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතින් අපි සමගිය සමාජයේ මම හිතන්නේ යුතුයකමක් මේකට කන්ට්‍රිබියුට් කරන මේකට මේ සහයෝගිතාවය දක්වන එක මේක ලෝකයෙන් ඉවත් කරේ නෙමෙයි උදව් කරන එක. ඔව් මම හිතන්නේ ආත්ම හරබර දේශනය තමයි ලලිත එකනායක මහත්මයා වැත්තේ. මොකද ඇත්තරම මෙම රෝග තත්ත්වය ගැන අපි දැන් මම කලින් සඳහන් කළ පරිදි අවුරුදු දෙකක් තිස්සේ අපි මේ එකම කාරණේ නැවත නැවත සඳහන් කරන්නේ. මොකද අප සමාජයේ ඇති අපගේ ආරක්ෂණ වගකීම හරියාකාරව නිෂ්ඨ කරනවාද නැද්ද කියන ගැටලුව නැවත නැවත පැන නැගෙනවා. මොකද කාලෙන් කාලෙට මෙම කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යෑම අඩු වැඩි වශයෙන් අපට දක්නට ලැබෙනවා මේ සමාජය තුළ. අනවශ්‍ය බියක් සමාජය තුළ ඇති කරනවා විනා අපි මෙවැනි වෛද්‍ය සාකච්ඡාවකින් බලාපොරොත්තු වන්නේ මෙහි ඇති දුරුමත සහ මම කලින් සඳහන් කළ පරිදි මිත්‍යා මත මෙම විශේෂයෙන්ම මෙම එන්නත පිළිබඳව සහ මෙම රෝගය නිසා ඇතිවන සංකූලතාවයන් පිළිබඳව ඇති ඒ මත වලට හරි උත්තරයක් ලබා දෙන එක තමයි අපි මේ වගේ සාකච්ඡාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන්නේ වැදගත් අදහස් කීපයක් පළ වුණා මේ අවස්ථාවේදී. මොකද අපි ඇත්තටම කියනවා නම් මෙම රෝග තත්ත්වයත් එක්ක ජීවත් වෙන්නට
සිදුවෙයි කියන මතයත් මේ වන විටත් ලෝකයේ පුරා පැතිරමින් පවතිනවා. මොකද මේකට අපිට ඇහැට පේන රෝග තත්ත්වයක් නෙමෙයි. ඉතින් අපි කොහොමද මෙම රෝගයත් එක්ක ඉදිරියට ජීවත් වෙනවා කියන එකත් ඉතාමත්ම ගැටළු සහගත තත්ත්වයක්. නමුත් අපි ඒ ජීවන රටාවටත් අපි කලින් ඒකනායක මැතිතුමා සඳහන් කළ පරිදි එම ජීවන රටාවත් එක්ක අපිට අපේ යම් යම් ආකාරයේ වෙනස් වීම් සිදු කර ගැනීමට හැකියාවක් තිබේද කියන ගැටලුවත් අපිට තිබෙනවා. ඉතින් මම ඊළඟ ප්‍රශ්න යොමු කරන්න කැමති ගීතානි ගලබඩ වෛද්‍යතුමියට. ඔබතුමිය ලංකා හොස්පිටල්සි රසායනාගාර ප්‍රධානී වශයෙන් කටයුතු කරන මේ අවස්ථාවේදී අපි මෙම කොවිඩ් 19 රෝගය හැදුනට පස්සේ මොනවහරි වෛද්‍ය රසායනාගාර පරීක්ෂණවලට යොමු විය යුතුද? මා කලින් සඳහන් කළ පරිදිත් මම හිතන්නේ එකනායක මැතිතුමත් සඳහන් කළා මෙම රෝගයෙන් පසු ඇතිවෙනා වූ සංකූලතාවයන් අපිට දැනගන්න අපි ඊට මේ වගේ ප්‍රශ්නයක් ඇති වේවි කියන දෙයින් ගැලවෙන්නට මොනවහරි රසායනාගාර පරීක්ෂණ මොනවහරි තිබෙනවාද? ඒ ගැන පොඩි අදහසක් සමාජයට ලබා දෙන්න පුළුවන් නම් ඒ මම හිතන්නේ ඉතාමත්ම වටිනවා. ඔවාසිරි දැන් මුලදීම මේ රෝගය වැළඳුනා මුල කාලවල රෝගීන් කීප දෙනෙක් ලංකාවේ ඉන්නකොට හැම රෝගියාවම රෝහල්ගත කළා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ආශ්‍රිතවන්ත ඔක්කොමලාව වෙනමම ස්ථානවලට ඇරියා අර ක්වොරන්ටයින් කරන්න. නමුත් ටිකෙන් ටික රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට රජින් අවසර දුන්නා මයිල්ඩ් ඩිසීස්, ඒ කියන්නේ බොහොම සුළුවෙන් අසනීප තියෙන කට්ටියට, එහෙම නැත්නම් සිම්ටම්ස් නැති ලක්ෂණ නැති කට්ටියට ගෙවල්වල ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට රෝහල්ගත කළාම ඒගොල්ලන්ගේ කළ යුතු විශේෂ ටෙස්ට් ලැබොරටරි ටෙස්ට් රසායනගාර පරීක්ෂණ කීපයක් තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලන් සීවිය මේ ලොකු මේ සංකෘතය සහිත රෝගවලට යනවාද, ඒ වුණානික රෝග තත්ත්වය කොහොමද මේ පාලනය වේ හරියට සිද්ධ වෙනවද, ඒවා දැනගන්න කළ යුතු රසායනගාර පරීක්ෂණ කීපයක්ම තියෙනවා. ඒවා රෝහල්ගත කළාම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සුළුවාසනීපයක් ඇතුව ගෙදර තමන් නිවසේ ප්‍රතිකාර ගන්නවා නම් විශේෂයෙන් කළ යුතු පරීක්ෂණ අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය විටමින් ඩී ලෙවල් එක මචන් ඩොක්ටර් ලලිත ඒකනායකට ටිකක් වැඩිපුර කියාමි. විටමින් ඩී ලෙවල් එක කරනවා නම් ඉතා වැදගත්. ඊළඟට රෝගී සනීප වුණාට පස්සේ සමහර පරීක්ෂණ ඊට පස්සෙත් කළ යුතු ඒවා තියෙනවා. ඩොක්ටර් ලලිත ඒකනායක මම හිතන්නේ ඒක ඊට වඩා හොඳට මේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වී මොනවද කළ යුතු පරීක්ෂණ කියලා. ඔව් මම හිතන්නේ දැන් කොවිඩ් රෝගය හැදිලා නිවාසවලම ක්වොරන්ටයින් වෙලා, ඒ කියන්නේ නිරෝධායනය වෙලා හොඳ වෙන පුද්ගලයින්ට මං හිතන්නේ සාමාන්‍යයෙන් මුකුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කට්ටියගෙනුත් යම්කිසි කොට්ටාසයක් ඉන්නවා නම් වෙන වෙන රෝගාබාධ තියෙන, විශේෂයෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඒ වගේම දුම්පානය කරන පුද්ගලයින්. ඉතින් මතන් එවැනි පුද්ගලයින් මම හිතන්නේ මතන කොවිඩ් රෝගය හොඳ වුණාට පස්සේ මං හිතන්නේ වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ අඩුම වශයෙන්, මොකද මේක දැන් වෛරස් එක අපගේ මේ ශ්වසන පද්ධතියට ආවට පස්සේ මේකේ යම්කිසි බලපෑමක් කරනවාමයි. ඒ කියන්නේ මේක බිඳුව නෙමෙයි, බලපෑමක් වෙනවා. ඒක අඩු වැඩි වෙන්න පුළුවන් පුද්ගලයන් පුද්ගලයාට සහ රෝගියන්ගේ රෝගියාට. ඉතින් ඒ බලපෑම කොතරක් දුරට තියෙනවද කියන එක බලාගන්න එක මම හිතන්නේ හොඳයි. ඒකට මම හිතන්නේ අර මූලික පරීක්ෂණ මේවා කරන්න පුළුවන් මම හිතන්නේ ලංකා හොස්පිටල් එකේ තියෙනවා. ඒ මූලික ඒ පරීක්ෂණ මාලාවට අඩු වශයෙන් වරක්වත් යොමු වෙන එක හොඳයි කියලා තමයි මගේ අදහස. අනිත් පැත්තෙන් ඔබට මේ නියුමෝනියා වගේ රෝගයක් හැදිලා යම් කිසි රෝහලකින් ඔබ මේ හොඳයි කියලා නිවසට ඇරියා නම් ඊට පස්සේ මගේ දැනෙන වරක් හෝ දෙවරක් හෝ අඩුම ගානේ වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂණ ටිකක්වත් කරගත යුතු, විශේෂයෙන්ම චෙස්ට් එක්ස්රේ එක අපි සාමාන්‍යයෙන් කරනවා. මොකද සාමාන්‍යයෙන් පළවෙනි එක්ස්රේ එකේ වෙනස් කරන තිබුණා නම් ඊට පස්සේ එක්ස්රේ වලින් කොහොමද යාගේ ඒවා ආවේ කියලා, මේ වෙනස් මේ කියන්නේ හොඳ පැත්තට නියුමෝනියා කොහොමද කියන එක අපිට බලාගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම දැන් කොවිඩ් රෝගය හැදිලා සංකූලතාවයන්ට යම් කිසි පොඩි හරි සංකූලතාවයන් ආපු පුද්ගලයන්ට අපි තව බෙහෙත් වර්ග ගණනාවක් දෙනවා. අපි දන්නවා හැම බෙහෙතම ආසිරි ගුණාගුණ දෙකම තියෙනවනේ. අපි හැමලම අර හොඳ පැත්ත වැඩි නම් තමයි ඒක දෙන්නේ. ඉතින් මේ සමහර දෙන බෙහෙත් වලින් ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. හරි, ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. එතකොට සාමාන්‍ය දියවැඩියාව තියෙන කට්ටියගේ සීනි ප්‍රමාණය කොහොමද වැඩි වෙන්න පුළුවන්? ඒ වගේ තමයි දියවැඩියාව නැති පුද්ගලෙන් වුණා සීන් ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. එතන එවැනි පුද්ගලෙන් මම හිතන්නේ කොවිඩ් රෝගයේ පසු කොවිඩ්, ඒ කියන්නේ කොවිඩ් රෝගය හැදුනට පස්සේ මම හිතන්නේ රුගානේ කොරක්කෝ දෙවරක්වත් අර ගන්න තමන්ගේ සීන් ප්‍රමාණය සහ අනිකුත් රුධිරයේ තියෙන අනිකුත් මේ ද්‍රව්‍ය
මේ මැනගන්න එක මගේ දැන හොඳයි මම දැන් ඒක ලංකා හොස්පිටල් එකේ තියෙනවා ඒක මැනගන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ මොකද ඊට පස්සේ අපි සමාජයට යනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක දැන් මේක කොහොමකත් අපි මේ 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 ගැරන්ටියක් දෙන්නේ නැහැ එකපාරක් රෝගිය හැදුනා ආපහු හැදෙන්නේ නැහැ කියලා එහෙම දෙයක් නැහැ මේකේ මොකද දැන් උගක්ලට වෛරස් රෝග අපි දන්නවා එකපාරක් හැදුනා හැදෙන්නේ නැහැ කියලා තමයි සාමාන්‍ය අපි හිතන්නේ පැකුල හැදුනා මේකපාරක් ආය හැදෙන්නේ නැහැ කියන සමහරට හැදෙන කට්ටියක් තියෙනවා නමුත් මේකේ තාම එහෙම දෙයක් නැහැ මේ රෝගේ හරිම අලුත් දෙපාර හැදුන පුද්ගල මම දැකලා තියෙනවා ලංකාවේ ඒ කියන්නේ හැදෙන්න පුළුවන්. ඒකින්ද කොහොමවත් මේක දෙන්නේ නැහැ. මේක තව පාරක් හැදෙන්නේ නැහැ කියලා. මොකද අපි දන්නවා දින මේකේ දිනපොත් මේ දිනෙන් දින මේකේ තියෙන මේ වේරියන්ස් මේකේ ප්‍රභේද ඇති වෙනවා. එතකොට පළවෙනි ප්‍රභේදෙ නෙවෙයි දෙවෙනි ප්‍රභේදෙ. ඒක වෙනස් වෙනවා. මේ ප්‍රභේද ඇති වෙනකොට නොයෙක් මේ හැදෙන්නට පුළුවන්. හැදෙන්න ඒ කියන්නේ එක වෙන්නට පුළුවන්. ඒ නිසා දැන් හැදිලා හොඳ වෙලා ආපෝ සමාජයට යනකොට තමයි නිරෝගී පුද්ගලෙක් වෙන්නට උනන. ඉතින් ඒ නිසා මම හිතන්නේ පරීක්ෂණ මාලාවකට කොවිඩ් රෝගය හැදුනට පස්සේ මේ පරීක්ෂණ මාලාවකට මේ භාජනය වෙන එක මම හිතන්නේ හොඳ දෙයක් කොහොමත් ඕනෑම ප්‍රවේශයකට මම හිතන්නේ නේ ඔව් ඇත්තටම කියන ඔව් සඳහන් කළ පරිදි ඔබ වෛද්‍යතුමන්ලා දෙපළම ලංකා හොස්පිටල්ස් මගින් සහනදායි පැකේජ මාලාවක් යටතේ කොවිඩ් 19 රෝගය සෑදුණු පසු ඒ කළ යුතු රසායනාගාර පරීක්ෂණවන් සඳහා විශේෂ පැකේජයක් තියෙනවා වඩාත් කාර්යක්ෂම සේවාවක් සහ වඩාත් හොඳ සේවයක් සපයන ලංකා හොස්පිටල්ස් මගින් ඔබට ඒ පැකේජයන් පිළිබඳව විශේෂ තොරතුරු දැනගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ගීතානි ගලපඩ මැතිනියට මම නැවතත් යොමු වෙන්න කැමතියි. මෙම වෛරසය දැන් අපි මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින මෙම ඔමික්‍රෝන් නැමැති ප්‍රභේදය අපිට ඒක අලුත් ප්‍රභේදයක්. මං හිතන්නේ ඒකත් දැන් මේ වන විටත් ලොව පුරා විශේෂයෙන්ම යුරෝපය ඇතුළු රටවල් කිහිපයක ඉතා වේගෙන් පැතිරෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කියන ප්‍රභේද දෙකේ එකතුවක් ගැන විද්‍යාඥයින් විශේෂ මත පළ කරමින් පවතිනවා. ඉතින් අපි ශ්‍රී ලංකා විදිහට රටක් විදිහට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට ඇති සූදානම කවරේද? සෞඛ්‍යංශයන් මේ පිළිබඳව සීරුවෙන් සිටිනවා. රජයක් විදිහට එම රජයන් ගන්නා වූ ක්‍රියාමාර්ග වලට අමතරව අපි වෛද්‍යවරු විදිහට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට ඇති සූදානම කවරේද කියන එක දැනගැනීමට කැමැති. ඒ වගේම තමයි මෙම අලුත් ප්‍රභේදය නිසා කලින් ලලිත ඒකනායක වෛද්‍යතුමා සඳහන් කළ පරිදි කලින් ඒ ඇල්ෆා බීටා ගැමා ඒ කියන ප්‍රභේදයන් හා සමග බැඳුණු සංකූලතාවයන් ඇතිවනවාද ඒම නැත්නම් මෙම ප්‍රභේදයට පමණක් සුවිශේෂී වූ ලක්ෂණ කුමාවක් තිබෙනවාද? ඔව් අසිරි දැන් ඔමික්‍රෝන් අපි දැන් කෝවිඩ් 19 වෛරස් එක තමයි ඕනම මේ ආයක RNA වෛරසයක්. වෛරස් වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වර්ග දෙකක් DNA සහ RNA වෛරස්. මේ RNA වෛරස් කොහොමද මේ ප්‍රභේද ඇති කරනවා? HIV රෝගය අපි ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඔක්කොම ඇති වෙන්නේ RNA වෛරස් නිසා. ඒ වයිතාවයි මේ වේරියන්ට්ස් ඇති වෙන එක ඒ RNA වෛරස්වල ලක්ෂණයක්. ඉතින් වේරියන්ට්ස් ඇති වෙන එක අලුත් ප්‍රභේද ඇති වෙන එක අලුත් දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රභේදය අලුතෙන් ඇති වුණු ප්‍රභේදය අපිට වැඩිපුර ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන් එකිනෙකාට පැතිරෙන්න පුළුවන් එකක්ද එහෙම නැත්නම් වැඩිපුර සිවිය ඩිසීස් මොකක් තදබල රෝග ලක්ෂණ ඇති කරන එකක්ද අන්න ඒ වගේ ලක්ෂණ ඇති කරන මේ ප්‍රභේදයක්ද කියන එක තමයි ඉතාම වැදගත්. මේ වේරියන්ට්ස් නිතරම ඇති වෙනවා. ඉතින් ඒක අපිට PCR අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ රෝගේ ඩයග්නෝස් කරන්න මේ දැනගන්න අපි කරන්නේ PCR පරීක්ෂණේ. PCR පරීක්ෂණයෙන් මේ වෛරස වේරියන්ට්ස් අඳුරගන්න බෑ. ඒකට වෙන විශේෂ පරීක්ෂණයක් තියෙනවා. ඒක කියනවා සීක්වන්සින් කියලා. වෛරස් සීක්වන්සින් වලින් තමයි ඒ අලුත් ප්‍රභේද අඳුරගන්න පුළුවන් වෙන්නේ. සෝ මේ සීක්වන්ස් ඒකින්ද හැම ලොකු ඒක හැම ඉස්පිරිතාලවල රසායනාගාරවල හැම ඒ වගේ තැන්වල මේ සීක්වන්ස් එකක් නැහැ. නමුත් ලංකාවේ රසායනාගාර කීපයකම අර පරීක්ෂණ මට්ටමින් මේ සීක්වන්සින් කරගෙන යනවා. මොකද කරගෙන යන්නේ ඒ අලුත් වෛරියන්ට්ස් අඳුරගන්න එක ඒවයින් අලුත් අර මං කිව්ව වගේ තදබලසනීප හැදෙන්න පුළුවන්ද කියන එක ඒක ඉතාම වැදගත් නිසයි. එතකොට දැන් ওই ගොඩාක් වේරියන්ට්ස් අතරින් දැනට අපි ඇල්ෆා බීටා ගැමා තුන ඇති වුණා. ඒකෙන් ඩෙල්ටා වේරියන්ට් එක ඇති වුණාම ඩෙල්ටා වේරියන්ට් එකෙන් ඉතාම තදබල ඒ කියන්නේ හුඟක් තදබලසනීප හැදෙන්නත් පුළුවන් වැඩිපුර ඉතාම ලේසියෙන් අනික් අයට රෝගී පැතිරෙන්න පුළුවන් බව දැනගත්තා. එතකොට පහුගිය අගෝස්තු මාසයේ ජූලයි අගෝස්තු සෙප්තැම්බර් මාසේ වෙනකොට
ඩෙල්ටා වෛරස් එක තමයි ලෝකයේම වැඩිපුරම තිබුණ ප්‍රභේදය. ඊළඟට ඒක දැන් බොහොම නැත්නම් අඩු වෙලා ලංගියා ලංකාවේ කට්ටියත් බොහොම සැනසුසුමක් හෙළලා හිතුවා දැන් අපි අපිට දැන් ටිකක් සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ කියනකොට නොවැම්බර් මාසයේ අග වෙනකොට සවුත් අප්‍රිකාවල තමයි මුලින්ම මේක මේ අඳුරගත්තේ ඔමික්‍රෝන් කියන වේරියන්ට් එක අඳුරගත්තා. එතකොට අපි සවුත් අප්‍රිකාවල අඳුරගත්තා වුණාට මේක කොහේ පටන් ගත්තද කියලා අපි හරියටම කියන්නේ නැහැ. දැන් හැමෝමල සවුත් අප්‍රිකා අප්‍රිකන් රටවල් කිව්වම පය වෙන්න පටන් ගන්නවා. මොකද නමුත් එතන පටන් ගත්තද කියන්නේ අපි දන්නේ නැහැ ඒක අඳුරගත්තේ රටේ. ඉතින් එතකොට හුඟක් රටවල් මේ මේ සීමා පැනෙව්වා ඒ රටවල් වලින් අප්‍රිකන් රටවල් වලින් රෝගය මේ රෝගීන් මේ සංචාරකයන් තමන්ගේ රටවලට එන එක හුඟක් රටවල්වල පටන් ගත්තා. නමුත් වෙලා තියෙන්නේ මේ මේ අපි ශ්වසන මාර්ගයෙන් බෝ වෙන අසනීපයක් ওই විදිහට කන්ට්‍රෝල් කරන්න ඉතාම අමාරුයි. දැන් නොවැම්බර් මාසයේ 21 වෙනිදා මුලින්ම මේ ඔමික්‍රෝන් වෛරසයේ ප්‍රභේදය අඳුරගත්තම දැන් වෙනකොට රටවල් 106කට පැතිරිලා තියෙනවා. ලංකාව ඇතුළුව. ලංකාවෙත් කීපයක් හම්බුණා ඊයේ. තව රෝගීන් අලුතින් 3 දෙනෙක් වාර්තා වුණා. ඊට කලින් රෝගීන් 4 දෙනෙක් මට මතක විදිහට වාර්තා වෙලා තියෙනවා. හුඟක් පැතිරිලා නැහැ. නමුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා දැන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් දැන් කියන්නේ මුලදී හිතුවේ මේ රෝගය ඉතාම සුළුවෙන් අර මයිල් ඩිසීස් කියලා අපි කියන්නේ බොහොම සුළුවෙන් හැදෙන එකක් කියලා. නමුත් දැන් තියෙන තරමට තාම අපි තාම මේ රෝගය ගැන ඉගෙනගෙන මේ මේ ඔමික්‍රෝන් වේරියන්ට් එක ප්‍රභේදය ගැන ඉගෙන ගන්නවා තාමත්. මොකද ඒක අලුත් එකක් නිසා. නමුත් තී හිතන විදියට ඒ තරම්ම ටිකක් සිවිය ඩිසීස් ටිකක් සාමාන්‍යයෙන් අමාරු රෝග තත්ත්ව ඇති වෙන විදිහක් පෙන්නුම් කරනවා. දැනට දන්නා විදියට දැනට තියෙන බෙහෙත් වලින් අපි ඖෂධ වලින් මේක පාලනය කරගන්න පුළුවන්. දැනට තියෙන ලැබෝරටරි ඩයග්නොසිස් කරන PCR එකෙන් මේක අඳුරගන්න පුළුවන්. දැනට තියෙන වැක්සින්ස් වලින් මේක සාමාන්‍ය සෑහෙන තරමකට ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ ආවා ඩෙල්ටා වේරියන්ට් එක ආවමත් ඒ දවස්වල තිබුණ වැක්සින් එක ඇත්තටම හදලා තිබුණේ වුහාන් වල මුලින්ම හැදුන වෛරස් එකටයි වැක්සින් එක හදලා තිබුණේ. එතකොට ඒකෙන් ඩෙල්ටා වෛරස් එක පාලනය කරන්න පුළුවන්ද කියලා වුහාන් වෛරස් වලට වඩා ටිකක් අඩු වුණා. නමුත් පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔමික්‍රෝන් එක දැනට අපි දැන් තියෙන විදිහට වෛරස් එකකින් එන්නතෙන් පාලනය කරගන්න පුළුවන් කියලා තියෙනවා. සමහර විට ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් අපි තාම ඒ ගැන හරියටම දන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන අපි දැන් දැනගෙන තාම මේක ලෝකේ දැනගෙන මාසයක් විතර කාලයක් නෙවෙලා තියෙන්නේ. ඉතින් තව ටික කාලයක් යනවා මේක ගැන අපි තව ඉගෙන ගන්න. නමුත් කොයි වේරියන්ට් එක වුණත් කොයි ප්‍රභේදය වුණත් අපි අර කලින් කියපු සාමාන්‍ය දේවල් මාස්ක් එක පාවිච්චි කරන එක, අත හොදන එක, දුරස්ථභාවය මේන්ටේන් කරන එක, අපි සෙනගෙන ඇති අඩු තැන්වල මේ හැසිරෙන එක, වාතාශ්‍රය වැඩි තැන්වල ඉන්න එක, මේ මේ ටික ෆොලෝ කරනවා නම් මේ ටික මේ හරි විදියට මේ කන්ට්‍රෝල් මේ ටික කරනවා නම් අපිට මොන ප්‍රභේදය ආවත් ඒකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක තමයි මම කියද වෛරස් එක දැන් මේක ගිතන කිව්වා වගේ මේක ශ්වසන පද්ධතියෙන්නේ බෝවෙන්. ඉතින් හොඳම දේ තමයි හුස්ම ගන්න නැතුව ඉන්න එක. මේ කියන්නේ බෝ කරන එක නවත්තන්න පුළුවන් ඒකෙන්නේ. නමුත් ඒක බෑනේ කරන්නේ. ඒතන ඒ වතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතකොට අපි කරන්න ඕන හුස්ම පෙරලා ගන්න එකයි. ඉතින් පෙරලා ගන්න තියෙන හොඳම දේ තමයි මාස්ක් එක භාවිත කරන එක. ඒ වගේම තමයි මේ වෛරස් එකට තටු අත්තරු නැහැ පියාඹගෙන යන්න. පරිම දුර මීටරයි. එතකොට ඒකින් තමයි අපි මීටර ඩිස්ටන්ස් එක ගැන හැමෝම කතා කරන්නේ. මොකද වෛරස් එක හැම වෙලාවෙම පැතිරෙන්නේ අපගේ තියෙන සෙමත් සෙම බිඳු සමග. එහෙම නැත්නම් වෛරස් එක යන්නේ නැහැ එළියට. වෛරස් එකේ වාතයේ මේ රෝගක ඒක පියාඹගෙන යන්නේ නැහැ. මේ කියන්නේ මේකේ තියෙන කෙළ බිඳුවක් එහෙම නැත්නම් සෙම බිඳුවක් එක්ක. ඒක තමයි අපි මීටරේ කතාව කියන්නේ. දැන් උඟක් කරින්ක අහයි ඇත්තට මොකද්ද මේ මීටරේ කියන්නේ? මීටර කියන්නේ ඒකයි. මොකද කෙළ බිඳුවක් සාමාන්‍යයෙන් මීටරේ දිහාට යන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ. ඒක තමයි අපි මේ අතපත ගාපු තැනක් හොත් අත මේවා කරන්න කියන්නේ ඒකයි. මොකද වෛරසයේ කෙළ බිඳුවක් සමග එහෙම නැත්නම් සෙම බිඳුවක් සමග යම් කිසි පෘෂ්ඨයකට ආවට පස්සේ අතේ යම් කිසි කාල සීමාවක් ඇතර රැඳෙනවා. ඒ තමයි අපි කියන්නේ මේක අතපය මේ නිතරම නිතර පිරිසුදු කරන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම කියනවා කහිනකොට එහෙම නැත්නම් මේ කිවිසුම් යනකොට පළබිට ඇතුල් පැත්ත නැහැට තියන්න කියලා. ඒකට හේතුව තමයි මොකද ඊට පස්සේ මුගක් වෙලාවට අපි මෙහෙම අපි කැස්සොත් එහෙම නැත්නම් මේ කිවිසුමක් ඇදෙද්දී එතෙම අතට ඇරලිවල ඊට පස්සේ අපි ගිහලා කොහෙද අනිවාර්යයෙන් නොදුනුවත් අපි කොහෙද අත ගන්න. නොදුනොත් ඒක වෙනවනේ කොහොමත්. එතකොට ඒ අත ගාපුම ඒ පෘෂ්ඨය තව කෙනෙක් අත ගාපුවා එතන ඒ ප්‍රශ්නයක් එනවා. ඒකට තමයි අපි කියන්නේ. මේවා සුළු දේවල් නමුත් මේ සුළු දෙයකින් ලොකු දෙයක් අපිට සමාජයට කරන්නට පුළුවන්.
මොකද මේක මේකෙන් මගේ හුස්ම ගන්න නැතුව අපිට ඉන්න බෑනේ. මේ වෛරස් එක පාලනය කරන්න ඕක කර යුතුමයි. ඒ වගේ ඒක හින්දා ඒකයි අර අපි අනිත් කිව්ව මේ මේ මොකද මේ 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 වැක්සින් එක ලබාගෙන මොකද මේ කවදාකවත් මේ වෛරස් එකක් හින්දා රටක් සමාජයක් හැමදාම වහගෙන ඉන්නට බෑනේ. අපි දන්නවා දැන් මේ 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 අන්තර්ජාල විදි දමා ගැනීමෙන් මේ රට වසා තිබීමේ මොනතරම් ආර්ථික පාඩුවක් අපේවනේ. ඒ කියන්නේ මේ වගේ සාමාන්‍යයෙන් සාමාන්‍ය අපි කුඩාර්ථියක් ඇති රටකට මොන බලපෑමක් වෙනවද කියලා. අනිත් එක තමයි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට වෙලා තියෙන බලපෑම අපේ කුඩා ළමුන්ට. දැන් වසර දෙකක් මම හිතන්නේ තුනක් දෙකමාරක් විතර ඒගොල්ලෝ ඉස්කෝලේ දැකලා නැහැ. ඉතින් මේ වගේ හින හානිය මම හිතන්නේ කියලා නිම කරන්නට බෑ මේවා. ඉතින් අපි හානිය අඩු කරගන්න ඕනේ. මොකද හැමදාම රටක් වහගෙන පාසල් වහගෙන කඩ මේවා වහගෙන ඉන්න බෑ. මොකද ආර්ථිකය මේ රටවල් මේ ඉදිරියට යන්නට ඕනේ, අධ්‍යාපන ඉදිරියට යන්නට ඕනේ. ඉතින් මේවා ඉතින් මිනිස්සු තේරුම් ගන්නට ඕනේ. ඒකින්ද මේ පුළුවන් තරම් තමන්ගේ තියෙන සහයෝගිතාවය මේකට දෙන්න. මේක අපිට කියන්න අපිට කියන්න පුළුවන්. දැන් වැක්සින් එක ගත්තාම මොන පුරුෂ ශක්තියක් තියෙනවා කියන වඳභාවය තියෙනවා. මේවා බොරු කතා. මේවා කොහොක්වත් ඔප්පු කරලවත් නැහැ. මේවා කොවිඩ් රෝගය අනිත් පැත්තට දුන්නාම වඳභාවය ගැන කතා කරන්නේ මිය යනවා. එතකොට මොකද්ද මේ කතා කරන්නේ? ඉතින් ඒකින්ද මේවා බොරු ප්‍රචාර. මේවට රැවටෙන්නට එපා. මේ එන්නත ගැනීමෙන් ඇතිවන හානි පිළිබඳ රැවටෙන්නට එපා. ඒ වගේ වෙන්නේ නැහැ. ඕනෑම දෙයක යම් කිසි මේ රිස්කයක් ඕනෑම දෙයක දෙන මම තමයි ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. එහෙමනම් අපි ත්‍රිවිල් යන එක නවත්තන්න ඕනේ. මෝටර්සයිකල් පදින එක නවත්තන්න ඕනේ. කාර් වල යන එක, වාහන වල යන එක, පිටරට යන එක, ගුවන් යානය වල නවත්තන්න ඕනේ. ඒක කොතරම් ගුවන් වල කඩාවට නවත්තන්නද? ඒව නැහැ. හැම වෙලාවෙම මේක ධනාත්මක පැත්ත හිතන්න. හිතලා ඉවරලා මේ සමාජයෙන් ඔබගේ තියෙන වගකීම් ඉටු කරන්න. පුළුවන් තරම් ඉක්මනට මේ වෛරස් එක මේ ලෝකෙන් තුරන් කරන්න. නැත්තම් තව තවත් ඔමික්‍රෝන්, දැන් ඔමික්‍රෝන් කියන්නේ ග්‍රීක මැදන් ඇල්ෆබට් එකේ හෝඩිය මැදන් 15 වෙනි අකුර. ඒකෝර අපි දැන් ඒ කියන්නේ 15ක් ඇති වෙලා තියෙනවා. අපි කතා කරන්නේ 6ක් ගැන. ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා සහ 5ක් ගැන කතා කරන්නේ. දැන් 5යි 15 අතර තව පොඩි පොඩිව තියෙනවා. ඒව මේ දරුණු නැති වෙනවා වැඩි කතා වෙන්නේ. ඉතින් මේ ඇල්ෆබට් එක ඉවරනකම් අපි යනවා. ඈ ග්‍රීක හෝඩිය. එහෙම යන්න බෑ. මෙයා පුළුවන් තරම් ඉක්මනට මේ ලෝකෙන් එළියට දාන්න ඕනේ. දැම්මේ නැත්තම් අපිට හැමදාම ඉතින් අර ග්‍රීක අකුරු වලින් මේව හදාද අලුත් බෙහෙත් හදාද හැමදාම රටවල් වහනවා රෝග කරන්නට බෑ. විශේෂයෙන් අපි වගේ රටකට. ඒකෙන්ද හැමෝම මම හිතන්නේ මේක තේරුම් ගත යුතුයි. මේක මොකද මේක තමන්ගේ වගකීමක් නෙමෙයි. මේක මුළු රටේම වගකීම, හැමෝගෙම වගකීමක්. ඒකින්ද මේක කළ යුතුම දෙයක්. ඔව් ස්තුතියි වදුතුමනි. මම හිතන්නේ ඔබ අද දැනුවත් වෙන්න ඇති මෙම සාකච්ඡාව තුළින් කොයි ආකාරයේද මෙම වෛරසයේ හැසිරීම, මෙම වෛරසය නිසා ඇතිවන බලපෑම් වැනි සියලු සාධක පිළිබඳව ඔබ අදහසකට එන්නේ. මම තව එක අවසාන ප්‍රශ්නයක් ඉදිරි යොමු කරන්න කැමතියි. අපගේ දෙමාපියන් මෙම වැඩසටහනත් එක්ක එකතු වී සිටිනවා. ඉතින් මෙම දෙමාපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ දරුවන්ට, කුඩා දරුවන්ට, අවුරුදු 14ට වඩා අඩු දරුවන්ට මෙම කොවිඩ් ආසාදනය වුවහොත් මම අර කලින් සඳහන් කළ ප්‍රශ්නය මෙන් සංකූලතාවයන් ගැන වුන් ගොඩක් කලබලයට පත් වී සිටිනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමා සඳහන් කළ පරිදි වසර දෙකක කාලයක් තිස්සේ අපරට තුලත් මෙම කුඩා දරුවන් ගෙදරවලටම කොටු වී සිටීම නිසා ඔවුන්ගේ මානසික මට්ටමටත් මෙම කොවිඩ් 19 වලින් ශාරීරික ඇතිවන අබාධයන්ට අමතරව මානසික සහ සෞඛ්‍යමය ඒ පැත්තටත් මෙම රෝගය ඇතිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඉතින් මම අවසාන වශයෙන් දැනගන්නට කැමති වෛද්‍යතුමාගෙන් මොකක්ද මෙම දරුවන්ට ඇතිවිය හැකි ප්‍රශ්න කවරේද කියන එක. දැන් මෙහෙම ආසිරි මං හිතන්නේ දැන් ලෝකේ මම හිතන්නේ අවුරුදු 12න් ඉහළ මේ එන්නත් කරන්න රෙකමන්ඩ් කරලා තියෙනවා. මම හිතන්නේ ලංකාවෙත් තියෙනවා පටන් ගන්න. ඒක තමයි හොඳම දේ. ඒ කියන්නේ Tamanට ආර්ථික ශක්තියක් තියෙනවා නම් කොහොම හරි මුළු ප්‍රජාවම අවුරුදු 12ට ඉහළ සියලු දෙනාම එන්නත් කරන්නේ කිරීම තමයි වැදගත්ම දේ. අර මම ඒකෙන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට අර හර්ඩ් ඉමුනිටි ලැබුණාට පස්සේ අර ලොකු ප්‍රමාණයකින් කුඩා ප්‍රමාණයක ආරක්ෂා ගන්න මුළු රටකටම සමාජයකටම ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට දැන් අවුරුදු 12ට පල්ලෙයා දරුවන්ට මේ රෝගය හැදෙනවා. මම ළමා රෝග විශේෂඥ නෙමෙයි. නමුත් මම දන්නා පරිදි ඒ කුඩා දරුවන්ට හැදෙන රෝගයේ සංකූලතාවයන් ඇත්ත වශයෙන්ම අඩුයි. ඉතින් ඒකට හේතුව අපි ඇත්තම දන්නේ නැහැ. නමුත් ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඒ සංකූලතාවයන් ඇති වෙන ප්‍රමාණය වැඩිද? ලෝකෙම ගත්තාක් මිය ගිහිල්ලා තියෙන ප්‍රමාණයෙන් වැඩි හරියක් මිය ගිහිල්ලා තියෙන්නේ වැඩිමහලු කට්ටිය. ඒ වගේම නොඑක් රෝගාබාධ තියෙන පුද්ගලයන් සියයට දෙකයිනේ මේක මිය ගිහිලා තියෙන්නේ. අපි ගත්තාම සාමාන්‍ය ඒක මිය ගිහිලා තියෙනකට වැඩි හරියක් අර වගේ ඉතාමත් මේ
මේ වැඩි වයස් කාණ්ඩ කට්ටිය වෙන වෙන රෝගාබාධ තියෙන කට්ටිය කුඩාලම මියගිලා තියෙන ප්‍රතිශතේ ඉතාමත්ම අඩුයි. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒ නිසා අර එන්නත් කර්ණය ගැන තමයි අපි නිතර නිතර කියන්නේ. ඒ එන්නත් කර්ණේ ඒ තියෙන තුන්වෙනි නිතර ගිහිල්ලා ඒ තියෙන ඒ අපි කරන්න ඕන දේ කියන්නේ අද කරන්න ඕන දේ අපි හෙට කරලා වැඩක් නැහැ. අපි එන්නතට තමුන්ට ලැබෙනවන පළවෙනි අවස්ථාව එන්නත ලබා ගන්නට ඒ එන්නතට යන්න. ගිහිල්ලා ඒක ලබා ගන්න. ඔබගේ සංකූලතාවයෙන් තියෙනවා වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඒ තියෙන ක්‍රමෝපායන වගේ කියන්නේ ප්‍රිකෝෂන්ස් ටික අරගෙන ඒ ටික කරන්න. එහෙම නැතුව මග අරින්නට නම් එපා. දැන් අපි හැමදාම කියන්නේ ඒකයි. මොකද මග අරලි වල නෑ මම එන්නත ගත්තේ නෑ. මට ඕන නම් උදාහරණ මම මෙතන කියන්නේ නැහැ. අපි දන්නවා හොඳ ජනප්‍රිය පුද්ගලයෝ මම පෞද්ගලික ප්‍රතිකාර කරලා තියෙනවා. මොන හේතුවකටද මන්ද එන්නත ලබා ගන්න නොගෙන සංකූලතාවෙන් ඇතිවල සමහර පුද්ගලෝ මිය ගිහිල්ලා තියෙනවා. සමහර පුද්ගලයන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒක මා අවාසනාවන් තත්ත්වයක් ආසිරි. මම දැන් එවැනි තත්ත්වයකට අපි ආ යුතු නැහැ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට මම දැන් ගීතන්නේ මගේ තමයි එකඟ වෙනවා. පුළුවන් තරම් ඉක්මනට මේ අපි සමාජයක් හැටියට එකතු වෙලා මේකට මුහුණ දෙමු. මට එක අන්තිම පණිවිඩයක් මට තව කියන්න තියෙනවා. මේ මේ ලලිත ඒකනායක දිගටම කිව්වා මමත් ඒ කිව්වා. මේ මිත්‍යා මතවලට අහුවෙන්න එපා. මිත්‍යා මත විශ්වාස කරන්න අහුවෙන්න එපා. මොකද අපේ දැන් ලංකාව දැන් ලෝකයේ හරි ඉක්මනට නිවුස් එහාට මෙහාට යනවා. අපි වට්ස්ඇප් ට්විටර් ඉන්ස්ටග්‍රෑම් අරවන්ගම මහා මේවා තියෙනවා. ඉතාම කෙටි කාලයක් ඇතුළත එක එක මෙසේජ් එකක් මුළු ලෝකය පුරාම අරින්න පුළුවන් ඉතාම පොඩි කාලයක් ඇතුළත. ඉතින් එහෙම නම් වෙන්නේ අවශ්‍ය අනවශ්‍ය අය අවශ්‍ය කට්ටිය හැමෝම තමන්ට හිතන දේවල් ඉතාම මේ බොහොම සමේ කදගෙන කියන සයන්ටිෆික් විද්‍යාත්මක පදනමක් ඇති විදියට හදලා ඉවර වෙලා වැරදි මෙසේජස් අරිනවා. ඒ හින්දා තමන්ට ගන්න ඕනේ මේවා මේ මෙසේජස්, ඒ කියන්නේ මේ රෝගය ගැන, වැක්සින් එක ගැන, වෙන ප්‍රතිකාර ක්‍රම ගැන ගන්න ඕන නම් යන්න විශ්වාස කළ හැකි වෙබ්සයිට්ස් වලට. ලෝක සෞඛ්‍ය සංධානයේ World Health Organization එකේ වෙබ්සයිට් එක, CDC කියලා තියෙනවා Centers for Disease Control වෙබ්සයිට් එක. අන්න ඒ වගේ පිළිගත හැකි වෙබ්සයිට්ස් වලට යන්න. සමහර වෙලාවට මම මගේ ඇහැට දැකලා තියෙනවා කවුරු හරි නමක් දාලා ඉත මේ ඉතාම මේ වෛද්‍ය රෝග විශේෂඥවරයෙක් එහෙම නැත්නම් රසායන විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් පර්යේෂකයෙක් කියලා නමක් දාලා මොනවා හරි කතන්දරයක් දාලා එනවා. ඉතින් මගේ ඇහැට මම ඒව දැකලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම බොරු ගොක් ඒවා. ඒ හින්දා තමන්ට විශ්වාස කළ හැකි මම අර කිව්වා වගේ විශ්වාස කර හැකි වෙබ්සයිට් එකකට නැත්නම් කදකට කියන්නේ මේ සිංහලෙන් වෙබ්සයිට් වෙබ් අඩවි එකට ගිහිල්ලා හතමන් හරි මේ මේ නිවේදන හරි මේ තොරතුරු දැනගන්න. ඒක තමයි මම කරන ඉල්ලීම. මොකද හරි ඉක්මනට මේ වැරදි මේවා මම හිතන්නේ ඩොක්ටර් ලලිත ඒකනායක මතක් කළා මේ බාධා ඇති වෙනවා ඊළඟට පුරුෂයන්ගේ ශක්තිය නැති වෙනවා වගේ අමුතු කතන්දර ජීවිතේ අහලවත් නැති ඒක තමයි හැම තැනටම පැතිරෙනවා හරි ඉක්මනට. ඒ වගේ අනික අපේ මිනිස්සු කොහොමත් නරක මේවා ගන්න අහන ආසයි ඒක තමයි දේවල් අහන්න. ඉතින් ඒ හින්දා ඔය ඔක්කොම ඔළුවට දා ගන්නවා. ඒ වගේම තමයි දැන් මේ වැක්සින් එක අවුරුදු 12න් ඉහළ ළමයිට අනුමත කරලා තියෙන සියලුම පුද්ගලින් ගර්භණී කාන්තාවන්ට අනුමත කරලා තියෙනවා. විශේෂයෙන්ම කිරි දෙන මව්වරුන්ට අනුමත කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම කිරි දෙන මව්වරු මේ ගත්තාම මේ කිරිත් සමග ඒ යම්කිසි ප්‍රතිදේහ ප්‍රමාණයක් ඒ තමන්ගේ දරුවටත් යනවා. ඉතින් මේක 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 මේ එකෙන් තමන්ගේ දරුවත් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ මොනතරම් හොඳ දෙයක්ද. අනිත් එක මම ඉස්සලත් කිව්වේ මේක මේ නිකන් දෙන්නේ නුමිලේ දෙන ඉතාමත් මිල සහිත මොකද මේ වැක්සීන් සදන්ඩ යන පිරිවැය ඉතාමත් අධිකයි. ඉතින් මම හිතන්නේ ඒ වැක්සින් නිෂ්පාදනය කරන සමාගම හුඟක් කරාට ලාභයකටත් වඩා මම හිතන්නේ මේක ලෝකයේ තියෙන වගකීමකට සලකලා වෙන්න පුළුවන් මේක දෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙන නිෂ්පාදන පිරිවැයවත් මේකෙන් මේකෙන් ආරක් මේකෙන් කවර වෙනවද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් මේක දිගටම යනකොට නම් ඒගොල්ලන්ගේ පිරිවැය මේවා වෙන්න පුළුවන්. නමුත් මේක ලෝකෙම වගේමනේ. ඒකින්ද මම හිතන්නේ ඒ දෙන ඒ මේ මොකක්ද එකට කියන්නේ ඒ දෙන වාසිය අපි පළවෙනි අවස්ථාවෙම බදා ගන්න ඕන ගිහිලා මේක මේ මේකේ මේ ගුණාගුණ හොයන්නයි නෑ අපිට අද එන්න බෑ හෙට එන්න මට කැස්ස දිනවා මට ඉම්බ්‍රිසාව තියෙනවා හරියට මේ නිකන් මේ පුදුම දෙයක් මේක මේ නිකන් දෙන වැක්සින් එක පොඩ්ඩක් වෙලාවක් ගිහිල්ලා අනේ මොනතරම් පහසුද දැන් ගන්න ක්‍රමය නේ ඒ ඔක්කොම පහසු කරලා තියෙනවානේ. ඉතින් මගේ දන්නේ දැන් හොඳ දෙයක් වෙන්න යනවා ඉදිරියේදී මේ වැක්සින් කාඩ් එක මම හිතන්නේ මේ අනිවාර්ය කරන්න ඕනේ. ඒක හොඳ දෙයක්. මම හිතන්නේ
මදන මගේ පෞද්ගලික අදහස නම් මේ වැක්සින් එක යම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් වෛද්‍ය උපදෙස් අනුව පමණයි ප්‍රතික්ෂේප කළ හැක්කේ පුද්ගලිකව මම හිතන්නේ මොන මොන වේවර මම පෞද්ගලික දන්නා පුද්ගලික යම් කෙනෙක් තමන්ගේ තියෙන මොකක් හරි මතිපදාන්තර අනුව ඒක මේක මේක ප්‍රතික්ෂේප කරනවා නේද මදන මට මගේ පෞද්ගලික මේක නම් දඬුවම් ලැබියද වරද මොකද එයා සමාජයට කරන්නේ හානියක් වෛද්‍ය උපදෙස් අනුව එයාට ඒ ගන්න බැරණ ඒක වෙනම කතන්දරයක් ඉතින් වෛද්‍ය සහතිකයක් නැතුව යම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් යම් කිසි හේතුවකින් I think අද Lanka Hospitals සමා සමා සාඩම්බර අනුග්‍රහකෙන් ලංකා බැංකුව එක්ව ඉදිරිපත් කර මෙම වෛද්‍ය සාකච්ඡාව ආයකතු වූ ලලිත ඒකනායක කායික රෝග විශේෂඥ වෛද්‍යතුමාටත් වෛද්‍ය සේවය පිළිබඳව විශේෂඥ වෛද්‍ය සහ Lanka Hospitals රසායනාගාර ප්‍රධානි වෛද්‍ය ගීතානි ගලබඩ මෙතනියටත් මම බොහොම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපි මෙම සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි COVID-19 රෝගයේ සෑදීමෙන් පසු ඇතිවන සංකූලතාවයන් සඳහා ඒට අදාළව සිදු කරගන්නා වූ පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව සහ ඊට අදාළ පහසුකම් ලංකා හොස්පිටල්ස් වෙතින් ඔබ වෙත ලබා දීමට මේ වෙන විටත් තීරණය කර තිබෙනවා. ඉතින් මෙම COVID-19 post-COVID-19 පැකේජ් කියන ඒ යටතේ තමයි මෙම අවස්ථාව ඔබට ලැබෙන්නේ. ඉතින් මම මේ මොහොතේ සඳහන් කරන්න කැමති ඔබට එහෙම වෙනි අවස්ථාවක් තිබේ නම් උන්ගේ දුරකථන අංකය 0.117 1.45 1.45 නැවත වතාවක් මම සඳහන් කරොත් 0.117 1.45 1.45 කියන අංක එමැතිමෙන් ඔබට අවශ්‍ය ඒ post covid 19 පැකේජ් එක පිළිබඳව වැඩි දුරතරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මම අද මෙම සාකච්ඡාවට පැමිණි වෛද්‍ය දෙපළට නැවතත් ස්තුති පූර්ව කිරීමට කැමැති. නැවතත් අපි මෙවැනි සාකච්ඡාවකින් මෙවැනි හරවත් මාතෘකාවකින් ඔබ හා සම්බන්ධ වෙන අදිස්ථානීය යුතුව අපි මෙතනින් සමු ගන්නවා ඔබට සුබ දවසක් විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා හමුවීමට පැමිණි සියලු ශ්‍රෝතීන් 15 වෙනි මහලේ කාමර අංක 601 වෙත පැමිණේ